ආයි කියන දේ මගේ ඇඟේ ගෑවිලාවත් නෑ සර්. තමසේ කාගේ අයියා කරන්නද මේ වැඩ කරේ? මගේ අයියා. මට තේන හයිය වෙන කාගාවත් නෑ සර්. තමසේ තරම් කෙරුමෙද්ද? ඔව්. මං කෙරුමෙ තමයි. ඒකනේ මට මොරටු සමන් කිව්වේ. මගේ නම ඇහුවත් ගමේ මිනිස්සු බයයි. මම මේ තන හදාගන්න කරපු නැති දෙයක් නෑ මහත්තයෝ. තමසේට කොහෙන්ද මිනිස්සු මරන්න නීතිය? තමුන් දන්නවද තමුන් කරපු වරද බරපතලකම? ඒක මගේ නීතිය. අපිට විරුද්ධව වැඩ කරන මිනිස්සුන්ට දඬුවම් දෙන්නේ මගේ නීතිය දන්නවා. ඔය නීති පොත්වල තියෙන නීතියෙන් මට වැඩක් නෑ මහත්තයෝ. තමුන් හිතුවේ තමුන්ගේ බල පුළුවන්කාරකම් එක්ක නීතියෙන් හැංගිලා ඉන්න පුළුවන් කියලාද? මගේ ප්ලෑන් එක අවුල් ගියේ නැත්තම් මහත්තයෝ අදටත් මහත්යලට මාව හොයාගන්න වෙන්නේ නැහැ. තමුන් හිතන්නේ එහෙමද? තමුන්ට ඔච්චර හයියක් ආවේ ධම්මිකමරසිංහලා චින්තකමරසිංහලා ආශ්‍රය කරපු හින්දාද? මදුරා පෙරම ආරච්චිලාගේ කමල්සිරි කාලිංග වංශ. මේ නම කිව්වට බොහෝ අය මේ පුජ්‍යලයව අපරාධ ලෝකේ හඳුනාගන්නේ මොරටු සමන් හැටියට. මොරටුව සොයිසාපුර මහල් නිවාසයේ පදිංචි මොහු මොරටුවට වගේම ගම්පහ ප්‍රදේශයේ මීරිගම සහ අත්තනගල්ල ප්‍රදේශයට කිට්ටු හිතවත්කම් පවත්වපු පුජ්‍යලයෙක්. මොරටු සමන් අපරාධ ලෝකයේ අභිනික්මණය කරන්නේ 1990 දශකයේ අගභාගයේ. ඔහු මුලින්ම මංකොල්ල කණ්ඩායමක් හැටියට තවත් අපරාධකරුවන් කීප දෙනෙකු සමග එක්වී ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, මිහිරිගම වගේ ප්‍රදේශයන්හි සිගරට් වෑන් රත මංකොල්ල කෑමෙන් තමයි අපරාධ ලෝකයට අත්පොත්තියන්. මේ කාලය අතරතුර ඔහුට මුණ ගැහෙනවා චින්තක සහ ධම්මික අමරසිංහ සොහොයුරන්. මේ මිත්‍රත්වය ගොඩනැගෙන්නේ බන්ධනාගාරයේදී. බන්ධනාගාරයෙන් එළියට ආවට පස්සේ මොරටු සමන් සම්බන්ධ වෙනවා ධම්මික සහ චින්තක කල්ලියට. තමසට කොහෙන්ද අමරසිංහලා ආශ්‍රය කරන්න හම්බුනේ? මට අමරසිංහලාව හම්බුනේ හිරගෙදරදී. සිගරට් වෑන් එක මංකොල්ල කාලා මාට් වෙලා මාව හිරේට අපු වෙලාවේ.
අමතක කරයි බං. කවදාවත් අමතක වෙන්නේ නැහැ බං. අපිටත් ඕනේ උඹල වගේ උන් තමයි. එහෙනම් අපි එළියේදී හම්බෙමු. තමස එළියට ඇවිල්ලා අමර සිංහල කල්ලියට එකතු වුණා. එකතු වුණේ නැහැ. එකතු කරගත්තා. කුඩු ව්‍යාපාරයට අවුල් වෙන්නේ නැති නේද? කුඩු ව්‍යාපාරයට තරක් නෙමෙයි. අපි ලොකු ලොකු කොන්ත්‍රාත්තු අරගෙන මිනිස්සු මැරුවා. කිසිම සාක්ෂියක් ඉතිරි වෙන්නේ නැති වෙන්න මං ගේම් එක ක්ලෝස් කරනවා. තමසේ මේ තැන් හිටියට හිතපු දේ කරන්න බැරි වුණා. අරුන් වැඩිපුර රඟන්නේ මන්ත්‍රීලගේ හයි අරගෙනනේ. බලමුකෝ. තකයි. මන්නම් කියන්නේ අපි පොඩ්ඩක් බලාගෙනමු. මොකකට දෙන්නේ කියලා. බලාගෙනමු කියලා හරියන්නේ නැහනේ. මේ මොනොත් එම් මුන් ඉතින් අපි උන්ට බය ඉන්නවා කියලා. Hey hey, නවතුම. Hey. අර අතනින් නිකන් පයියගේ සෙට් එක නේද? සත්‍ය පයියගේ සෙට් එක තමයි බං. කලබල නොවී ඉඳපන්. අපි බලමු ඕකු මොකාට දෙන්නේ කියලා. ඉතින් අයියා අපි ගාව මොකුත් බඩු නැහැනේ. හරි හරි යකෝ. මේ අතපය දියන්නේ. බෑ බං. හෙයි බෑ බං. ලෝ බල පාර හරස් කරේ අපි වෙනවත්තන්න දැන් බෝල ඇකෙට්ටව මෙතන යන්න දෙන්නේ නැහැ බෝල ඔක්කොම ඉවරයක් කළා තමයි අද මෙතන යන්නේ අකෝ අපි අඩෝ මේ රියල් චන්ඩි නම් ඔය බට පැත්තකට දාලා අපිත් එක්ක රණ්ඩුවට වර හරි අපි ගාවත් තියනෝඩ ඕන තරම් බට අපි ඒව ගන්නෑ බරේ රියල් චන්ඩි නම් අතින් පයින් කරේ අතින් පයින් අතින් පයින් කරේ යකෝ ගරිමෙක තමුන් චින්තක කරත් එක්ක එකතු වෙලා කුඩු බිස්නස් කරා. ඔව්. මං චින්තක කරත් එක්ක එකතු වෙලා කුඩු බිස්නස් කරා තමයි මහත්තයෝ. අපේ හතුර වුණේ උපාලියා. හැබැයි මට වැඩිය බලපෑම තිබ්බේ උපාලියාගෙන් චින්තකට. මට ඕනේ වුණේ අපේ බිස්නස් එකට විරුද්ධව වැඩ කරන හැම එකම විනාශ කළා දාන්න. මොකද එහෙම නැත්තම් ඉස්සරහට ප්‍රශ්න ඇති වෙන හින්දා. පාලි මරන්න ප්ලෑන් කළා නේද? ප්ලෑන් කළා විතරක් නෙවෙයි මහත්තයෝ. අපි උඩ රිද්දන්න පුළුවන් හැම විදිහකින්ම රිද්දුවා. ඕකට ඔය ආණ්ඩුවේ බලේ නැත්තම් ඕක නිකම්ම නිකම් පංගර නැට්ටෙක් විතරයි මට නම්. අපි බඩු දාන හැම තැනකටම අපේ කොල්ලන්ව දාපන්. මේ සොත්තිය හැංගිල හිටියට ඕක කොයි වෙලාවක හරි බලන් ඉන්නේ අපිට ගේම දෙන්න. හ්ම්. ඒක නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. මං දන්නවනේ ඔකගේ හැටි.
ඔය උපාලිලා හැංගිලා ඉන්න තැනින් කොහමරි ඔක එළියට අරගෙන ඔකට ගේමක් දෙමු අයියේ. නෑ නෑ සමනා. අපි ඌට විඳව විඳව ජීවත් වෙන්න ඉඩ දෙමු. මේ අයියේ පොඩෙන්නු. හතරේ දේශපාලන පෙරළියෙන් පසුව චින්තක සහ ධම්මික කල්ලිය සොත්තිඋපාලි කල්ලිය එවකට පැවති රජයේ අනුග්‍රහයෙන් අපරාධ ලෝකයේ වැඩ කරගෙන ගිය සොත්තිඋපාලිව යටපත් කරගෙන කොළඹ නගරයේ මද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී කාර්යයන් ඉටු කිරීමේ ආධිපත්‍ය රැකගෙන හිටපු කාලේ මේ කාලය තුල තමයි මොරටු සමන් ධම්මික සහ චින්තක කල්ලියට සම්බන්ධ වෙලා මේ කල්ලියේ ප්‍රබල සමාජිකයෙකු හැටියට ක්‍රියා කරන්නේ මේ වකවානුව වෙද්දී චින්තක සහ ධම්මික අමර පෙරේරා උස්ලියනගේ රුවන් ධම්මික පෙරේරා උස්ලියනගේ චින්තක පෙරයි මේ වැඩසටහනේදී මීට පෙර මේ කල්ලිය ගැන කතා කළා මේ කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු හැටියට තමයි මොරටු සමන් 1997 වර්ෂයේ මුලින්ම මා විසින් අත්අඩංගුවට ගන්නේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කේන්ද්‍රකටගෙන සිදු කරපු සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලීන් සඳහා. පහවර සැමරුම් උස පවත්තල්ල ඇත්තිලා. යකෝ එක සිංහල බෞද්ධ රට එක සිංහලයක රට සිංහල කොල්ලොම මොරල ඒක උත්සවේ උන් මෙහ පවත්තල නේද උන්ට බෑ උන්ට එහෙම හිතන්නේ නැහැ කියලා මේක අපේ රට එක සිංහලයක රට තමස බන්ධනාගාරය ඇතුළේ ඉන්නකොට ජාතිවාදී ප්‍රශ්න අවසුව නේද මොන ජාතිවාදී ප්‍රශ්නද මහත්තයෝ මේ රට මගේ රට මම ඉපදුණු රට එහෙම එක එකට ඕන විදිහට ඇවිල්ලා මේක සෙල්ලම් දාන්න දෙන්න බෑ මහත්තයෝ මම එකයි ඔකුන් සේරම පාවලා දුන්නේ හැම එකාවම පාවලා දුන්නා තමුන් වගේ හිතන පතන මිනිස්සු ඉඳ තමයි ඔයගේ ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න ඇතුනේ. මේ මිනිස්සුන්ට සමගියෙන් ජීවත් වෙන්න දෙනවා. තමුන්ට ඕනුනේ අරගලයක් ඇති කරන්න. බොහෝ අපරාධකරුවන්ට තුල නොතිබුණු විශේෂ ලක්ෂණයක් මම මොරටු සමන්තුලින් දකිනවා. ඇත්තටම ඔහු උග්‍ර සිංහල ජාතිවාදී. ඔහු බොහෝ වෙලාවට බන්ධනාගාරයේ තුලදී දෙමළ, මුස්ලිම්, සිංහල මේ කුමන ජාතියක් නියෝජනය කරන අපරාධකරුවන් වුණත් ඔවුන් අතර ඉතා ප්‍රබල මිත්‍රත්වයක් ගොඩනැගෙනවා ජාති ආගම් කුල ભેද නොමැතිව. ඒ වෙලාවේදී ඔවුන්ට ඔවුන් බලපාන එකම සාධකය තමයි අපරාධකාරීත්වය. නමුත් මොරටු සමන් කියන චරිතය මේට වැඩිය ටිකක් වෙනස්. ඔහු බන්ධනාගාරයේ තුලදී පවා ද්‍රවිඩ විශේෂයෙන්ම LTT සිද්ධීන් වලට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව නැගී සිටි පුද්ගලයෙක් වරක් මට මතකයි ඔහු බන්ධනාගාරයේ ඉඳලා තොරතුරු වගේක් මා වෙත ග්‍රහණය කරනු ලැබුවා LTT සංවිධානයේ විසින් බන්ධනාගාරය තුළ පවත්වනු ලබන මහවිරු දිනයක් සම්බන්ධව සියලු විස්තර ඔහු මට එවලා තිබුණා. ඉතින් ඇත්තටම මොරටු සමන් මේ තත්ත්වයෙන් අපරාධ ලෝකයේ ටිකක් අනිත් අයට වැඩිය වෙනස් චරිතයක් හැටියටයි කටයුතු කළේ. තමුන්ට සැම්සන් මන්ත්‍රීතුමාගේ හයිය තිබුණා නේද? ඒකේ හින්දා බය නැතුව ලොකු ලොකු ගේම් ගැහුවා. හයිය මොන අයද මහත්තයෝ? මන්ත්‍රීතුමාටයි අපි ආශ්‍රය කරන ඉඳ හයියක් හම්බුනේ. මන්ත්‍රීතුමාගේ ඡන්ද වැඩ කටයුතු මම තමයි කරේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මහත්තයෝ. හැබැයි ඒ වැඩ කටයුතු කරාට එතුමා අපිට හොඳට ගෙව්වා. මම මන්ත්‍රීතුමාට ගොඩක් උදව් කරලා තියෙනවා. එතුමත් මට ගොඩක් උදව් කරලා තියෙනවා. එතු වෙන දෙයක් නැහැ.
වන්දිත මා. ආ සමන් කොහොමද? මොකටද මාව හම්බෙන්න ඕන කිව්වේ? මෙහෙමයි සමන්. ඔබ හම්බෙන්න ආවේ ඔබ දන්නවනේ දැන් ඉස්සරහට ඡන්දෙත් පටන් ගන්න. එහෙනම් ඉතින් ගිය පාර වගේම ඔබට උදව් කරන්න ඕන. වන්දිතමා කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. වෙනදා වගේ මේ පාරත් අපේ සහයෝගය අපි වන්දිතමාට දෙනවා. මෙහෙමයි සමන්. ගිය පාර වගේ නෙවෙයි මේ පාර. අන්නර ගුණසීරියක් දැන් ගේමට බැහැලා ඉන්නවා. ඒ හින්දා මට විරුද්ධව වැඩ කරන කිසි කෙනෙක්ට උලුස්සන්න දෙන්න බෑ. හැබැයි ගමේ ඡන්ද අඩු වෙන්නත් බෑ. උඹ විශ්වාස කළා තමයි මේ ගේම් එක උඹට බාර දෙන්නේ. අනිත් නිසා මේක හරියට කරන්න ඕන. අයියෝ මන්ත්‍රීතුමා අපි මීට කලින් ගහපු එක ගේම් එකකවත් අපි මන්ත්‍රීතුමාගේ නම කතා කරලා තියෙනවද? මං ගාව තියෙනවා මන්ත්‍රීතුමා සුපිරි ගේමක්. මොකද්ද බංගේ? අපි මන්ත්‍රීතුමා මුළු හැම තැනකම මඩ පෝස්ට් ව්‍යාපාරයක් පවත්වනවා ඔබතුමාට විරුද්ධව. යකෝ මට විරුද්ධ? ඔබට පිස්සුද? අයියෝ මන්ත්‍රීතුමා පොඩ්ඩක් ඉන්නකෝ කලබල වෙන්න එපා. හරි කියහන්කෝ බලන්න මොකද්ද කියලා. දැන් අපි ඔබතුමාට විරුද්ධව මඩ පෝස්ට්‍රෝය හැම තැනම ඇලෙව්වට පස්සේ හැමෝම හිතන්නේ ඔබතුමාගේ විරුද්ධවාදීන් තමයි මේ වැඩේ කරේ කියලා. හරිද? අපි ඔය විදියට මඩ පෝස්ට්‍ර අලවන ගමම්ම ඔබතුමාට විරුද්ධව ඡන්දෙ ඉල්ලන හැම එකාගෙම පෝස්ටර් කටවුට් හැම එකක්ම විනාශ කරලා දානවා. එතකොට ඔය ගමේ ඉන්න හැම ඇම්බැට්ටියම හිතාගන්නේ මේ ගේම ගැහුවේ කවුද කියලා. කවුද කියලා හිතාගන්නේ? මොකෙට්ටවත් හිතාගන්න බෑ මේ ගේම ගැහුවේ කවුද කියලා. යකෝ උඹ මොලයක් නෙවෙයි. මුල්ල ගිලපු නැවක් නේ යකෝ. හොඳයි. හැබැයි මන්ත්‍රීතුමා ඔය මන්ත්‍රීතුමාලට තියෙනවනේ පොඩි ලෙඩක්. ඔය ඡන්දෙ දින්නට පස්සේ ඡන්දෙ ගත්ත මිනිස්සුන් අමතක වෙන ලෙඩක්. ඒ වගේ ඉතින් අපිවත් අමතක වෙයිද දන්නේ. මොකද්ද මේ උඹ කියන්නේ? උඹ දන්නවනේ මගේ ගැන. මගේ ළඟ රචන නැහැ. හරි? මම කිව්වොත් කිව්වා. ඒ හින්දා උඹ ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා. මම අපේ ලේකම්තුමාතේ උඹේ කොටස එවන්න. උඹට තියෙන්නේ වැඩේ හරියට ගානට කරන්න. හැබැයි උඹත් පරිස්සම්. ගානට වෙලාවට ඉතින් අපේ කොටස හම්බෙනව නම් මේ වැඩේ වුණා කියලා හිතාගන්න මන්ත්‍රීතුමා. හරි බං. මේමයි. මට පොඩි රැසින් ටිකකුත් තියෙනවා දැන් යන්න. එහින්දා මං ඒවට යන්න ඕන. උඹ වැඩේ හරියට බලලා වැඩේ ටික හරියට කරපන්කෝ. උඹට අවශ්‍ය දෙයක් තියෙනවා නම් මට කියපන්. මොනවයි ප්‍රශ්නයක් වුණොත් මට කෝල් එකක් දීපන්. මං යන්න ඕන. එනේද අපි ගිල්ලෙන්න. ජය. හොඳයි. ජයවා. මන්ත්‍රීතුමා කියන්නේ අපිට ඉස්සරහට කරන්න ලොකු වැඩක් තියෙනවා. ඡන්දෙත් ළඟින්.
මොහුට දැඩි උවමනාවක් තිබුණා දේශපාලනඥ සමග සම්බන්ධ වෙන්න. ඇත්තටම 2001 වර්ෂයේ පවත්වපු මැතිවරණයේදී මහනුවර පළාතේ විශේෂයෙන්ම මැතිවරණ දූෂණ ක්‍රියා සිදු කිරීමට පෙරමුණු ගත්ත පුජ්‍යලෙක් හැටියට ඒ වෙලාවේ අපි දැනගෙන හිටියා මේ මොරටු සමන් කියන මේ මදුරප්පෙරුම අප්පහමිලාගේ කමල් සිරි කාලිංග වංශනහොත් මොරටු සමන් කියන මේ චරිතය. මන්ත්‍රීතුමාගේ ප්‍රචාරණ වැඩසටහනට මර ප්‍රහාරයක් කළ කරේ තමසලා නේද? ඒ පිටපත මගේ. ඒ නාට්‍ය අධ්‍යක්ෂණය කරත් මම. හැබැයි ඒක කොහොමද සර්ලා දැනගත්තේ? තමසලා හිතන්නේ මන්ත්‍රීතුමා එක්ක ගහපු ගෙන් අපි දන්නේ නැහැ කියලාද? සර්ලා සේරම දන්නේ නැහැ සර්. මොකද මගේ වම් අතෙන් ගහපු ගේම් මගේ දකුණු අත දන්නේ නැහැ. මගේ දකුණු අතෙන් ගහපු ගේම් මගේ වම් අත දන්නේ නැහැ සර්. සමන්. මන්ත්‍රීතුමා. මොකද කො කරන්නේ? මේ ලබන සුමානේ ඡන්දේ. තව කාලයක් නැහැ බං. මේ මට මේ මුන්න මගුලක් කළා හරි මේ ඡන්දටි කරන් ඕන. අනුකම්පාව අරන් හරි මට මේ වැඩේ ගේම් එක ගහන්න ඕන බං. බලපන් දැන් සතියයි තියෙන්නේ. මේ ඔක්කොම නවත්තන්න ඕන සතියකින්. මොකද්ද මේ කරන්නේ? මන්ත්‍රීතුමා. අපි නාට්‍යයක් හදමු. නාට්‍යයක්? උඹට පිස්සු දෙයක් ඔ මගුලක් කතා කරනවා. යකෝ තව සතියයි තියෙන්නේ උඹට තේරෙන්නේ නැද්ද? කෝ නාට්‍යයක් කරන්න කොයිද යකෝ නළු නිලියෝ මේ වෙලාවේ? මගේ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා මම. උඹ? ඔව් මම. පිටපත් රචකයාත් මම. නළු නිලියෝ කවුරුත් ඕනේ. හැබැයි එකම එක ප්‍රධාන නළුවෙක් ඕනේ. කවුද? ඒ තමයි ඔබතුමා. යකෝ මේ මම? ඔව්. මන්ත්‍රීතුමා මගේ පිටපතට අනුව මේ නාට්‍යයේ හොඳම ජවනිකාව තමයි ඔබතුමාගේ ඔය අවසාන ප්‍රචාරණ රැස්වීම තියෙනවනේ. ඕකට අපේ කොල්ලෝ සෙට් එකක් දැම්මලා. තඩබඩ 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 ගාලා ගහලා. චකෝ මේ අපේ රැස්වීමට? උඹට පිස්සු දෙයක්? ඔව්. ඔබතුමාගේට විනාශ කරලා දානවා. අන්න එතනදී ඔබතුමාට සුළු තුවාල වෙන්න පුළුවන්. මේ තුවාල වෙන්න බෑ මට. ඒක හරියන්නේ නෑ මං. අයියෝ මන්ත්‍රීතුමා. තාත්වික රංගනයක් කරනකොට සුළු තුවාල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මිනිස්සු විතරයි අපි මේ රඟපානවා කියලා. ඒ කියන්නේ මේ පිටපතට දැන් මට රඟපාන්නත් වෙනවා. එහෙමද? හරි. හොඳයි කරලා බලමුකෝ. ආදරණීය අම්මේ තාත්තේ ඔගොල්ලෝ දන්නවා මම මේ ගමට කොච්චර වැඩ කරලා තියෙනවද කියලා. දැන් බලන්න අපේ සුමනේ අයියාගේ පුතාව රටඇරියේ කවුද? ආ මමනේ. හින්දා මේ පාර ඔය එක එකට අහු වෙන්න යන්න එපා. හරිද? ඔගොල්ලෝ වැඩක් කරගන්න ඕන නම් අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන්න. මම කියන්නේ මටම ඡන්දෙ දෙන්න කියලා. මම හොඳනම් සම්මුණාන්සෙලට පුළුවන් මාව පත් කරගන්න. හරි. කවුද අර පාර හදලා දුන්නේ ආ පැත්තේ? කවුද හදලා දුන්නේ? අන්න ඒ වගේ තමුන්නාන්සලාට වැඩක් කරපු කෙනෙක් ගැන හරියට හොයලා බලලා තමුන්නාන්සලාගේ වටිනා කතරේ ගහන්න. මේ පාර අහුවෙන්න එපා ඔය එක එකට. හරි බොරු කාර වෙනවනේ, බේනවනේ. අරව දෙන්නම්, මේව දෙන්නම් කියලා හැම එකාම එනවා. දීපු මගුලක් තියෙනවද? නැහනේ. එහෙනම් බොහොම කල්පනාවෙන් තමුන්නාන්සලාගේ ඡන්දේ පාවිච්චි කරන්න.
එහිඳ තමුන්නාන්සලා කිතුවා දරුවන්ට රස්සාවක් ගන්න මේ ගමට ඉදිරි පාරවල් ටික හැදෙන්න දැන් වතුර ප්‍රශ්නයක් තියෙනවා කවුද වතුර දීලා තින්නේ එකෙක්වත් වතුර දුන්නේ නැහෙනි මට මේ වැඩ ටික කරන්න බලයක් ඕන ඉනිසා තමයි මේ මෙතනට ඇවිල්ලා ඉන්නේ හරි එහිඳ ඒ ගැන හොඳට කල්පනා කරන්න ආයි වැඩේ වරද්ද ගන්න එපා මේ කරන් කිපු වැඩ ටික ඉදිරියට කරන්න නම් මෙතනට වෙන එකෙක් ඇවිල්ලා හරියන්නේ නැහැ අන්න ඒක හොඳට මතක තියාගන්න ඒ හින්දා ආයි පාරක් ඕගොල්ලොන්ගේ මේ වටිනා ඡන්දේ මොලේ කල්පනා කරලා පාවිච්චි කරොත් මේ පාර හැදේවි අර වතුරු ටික ලැබේවි මේ අපේ සරත් අයියාගේ දරුවෝ කීප දෙනෙක් ඉන්නවා මගෙන් ඉල්ලීම් කරලා තිනවා රැකියා කීපයක් මම රැකියා දීලා තිනවා ආ ඒ නිසා අනිත් මේ වැඩ ටිකක් කරගන්න අවශ්‍ය නම් ඒ යුතුයකන් ටික හරියට කරන්න ඒක තමයි මට කියන්න තියෙන්නේ නැතුව මට මට වැඩක් නැහැ මෙතනට ඇවිල්ලා මේ මේ කෑ ගහන්න තමුන්නාන්සලා දන්නවා මම වැඩ කරපු මිනිස්සෙක් කියලා හරිද ඒ වුණත් මෙතන තරගයක් තියෙනවා කිසි වැඩකට නැති හාල් පාරු ටිකක් මේ තරගේ ඉන්නවා තමුන්නාන්සලා නිකන් හරි රැවටුනොත් මල ගන්න කරන්න ඈකෝ ඈකෝ තමයි ලස්සන පාරේ බැර ප්‍රහාරයට ලක් වූ සාදු ජනපක්ෂයේ මන්ත්‍රී සැම්සන් පෙරේරා මහතා ඇතුළු තිදෙනෙක් ප්‍රතිකාර සඳහා කළුබෝවිල මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. බැර ප්‍රහාරයෙන් රැස්වීම පැවැත්වූ වේදිකාවට මෙන්ම අවට නවත්වා තිබූ මෝටර රථ කිහිපයකට අලාභා නිසිදුව තිබෙනවා. මේ පිළිබඳව මොරටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා. මිතුරුනි, මගේ අන්තිම රැස්වීමට මේ එල්ල කරපු මැල ප්‍රහාරය තමත් නිඳිතයි. හැබැයි බය වෙන්නේ මම බය වෙන කෙනෙක් නෙවෙයි කවදාකවත්. මම බය වෙන්නේ නැහැ. මම පෙරදෙන්නෙත් නැහැ. මේ පාර මේ ඡන්දෙ ඉහළින්ම දිනලා තමුන්නාන්සේලාගේ බලාපොරොත්තුෂ්ඨ කරන්න අපකප වෙනවා අනිවාර්යෙන්ම. මම පස්සට යන්නේ නැහැ. හැබැයි බය නැහැ. ඒ වුණාට මම මේ මට ගහපු කට්ටියට මම මෛත්‍රී කරනවා. ඔවුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒකයි මට කියන්නේ. අන්න තමුන්ට අප ලැබිලා යන්න පුළුවන් මං හම්බ කරපු දේවල් තමයි මහත්යෝ ඔය එකක් මතක තියාගන්න නීතියත් එක්ක සෙල්ලම් කරාට කවදාකවත් හරිද සාක්ෂියට බොරු කරන්න බෑ අපරාධකාරයෙකුට කවදාකවත් හැංගිලා ඉන්න බෑ ස්වභාව ධර්මයෙන් හරි දඬුවම් දෙනවා අන්න ඒක මතක තියාගන්න මම මැරෙන්න බෑ නේ මම මැරෙන්න බය නම් සෝහනේ කිවල් හදන්නේ සාමාන්‍යයෙන් මේ සංවිධානාත්මක අපරාධ කල්ලිවල අපි දකින එක් සුවිශේෂ ලක්ෂණයක් තමයි ඉතා සංවිධානයේ වෙච්ච බලවත් අපරාධ කල්ලි මේ මේ දෙවෙනි පන්ති අපරාධ හැටියට සැලකෙන මේ මංකොල්ල කැම්ප වගේ දේවල් වලට පෙළඹෙන අඩුයි නමුත් මොරටු සමන් මේ කටයුතු දෙකම එක හා සමානව සිද්ධ කළා ඔහුගේ අපරාධ වාර්තා පරීක්ෂා කර බැලීමේදී අපිට පැහැදිලි වෙනවා ඔහු විශේෂයෙන්ම ඔහුගේ ප්‍රවණතාවයක් තිබුණා සිගරට් වෑන් රථ කොල්ලකෑම සහ ධනවත් පුද්ගලයන්ගේ නිවාස ආයුධ සන්නද්ධව කොල්ලකෑම මෙවැනි අපරාධ 26ක් ඔහුගේ නම ඉදිරියේ අපරාධ ලෝකයේ අපේ අපරාධ ලේඛනාගාරයේ සඳහන් වෙලා තියෙනවා ඉතින් මොරටු සමන් මේ ඒ මංකොල්ල සහ කොල්ලකෑම් සිදු කරමින්ම අපරාධ ලෝකයේ චින්තක සහ ධම්මික කල්ලිය සම්බගිතා කිට්ටු සම්බන්ධකම් පවත්වමින් ඔහුටම ආවේනික පාතාල කල්ලියක් මොරටුව සහ පානදුර ප්‍රදේශ ආශ්‍රිතව ගොඩනගනු ලැබුවා. ඒ අපරාධ කල්ලිය බොහෝ දුරට කොළඹ, කඩුවෙල,
මාලබේ මීගමුව මේ වගේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඒ 90 දශකයේ අගභාගයේ සිදු කළපු මංකොල්ලකෑම් පමණක් නෙවෙයි කුලී ඝාතන සහ කප්පම් ලබා ගැනීම සහ මද්‍රව්‍ය ජාවාරම් කියන මේ හැම අපරාධයකටම සම්බන්ධ වෙච්ච පුද්ගලෙක් හැටියට තමයි මොරුඩු සමන් අපරාධ වාර්තා අතරට එක්වන්නේ. Udah double triple wala hambenne kiyala matha gathu udak epa man kiyanna mahatta bada appe hondata salagala dena ne kamma thiru tiya gane baaye me patta palaade pas paagala dibbot ehema oy yaha thin tiyanne dan palaya palaya de palaya de nena ba අනුව දශක අගභාගේ සහ සහස්්‍රකයේ මුල් කාලය තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශයේ සිදුවෙච්ච මනුෂ්‍ය ඝාතන රාශියකට මුරට සමන්ගේ නම ඇඳුනා. ඒ අතර ජනාධිපති නීතිඥ කුමාර් පොන්නම්බලම් ඝාතනයටත් මේ පුද්ගලයාගේ සම්බන්ධතාවය පසු කාලයකදී හෙළිදරව් වී තිබෙනවා. Bermana god pada kini tiaku. Aduh, ayah kok, ah, bermana monagran deh, bermana monagran deh. Bermana kutkeran deh, aku. Bermana kutkeran deh, bah. Bayi liat gila, bana bah, bana awak kerjain deh, bang. Tuh danna main awal ni hangi ane kau tu gila, ane kau hendak matang tiaga ni. Danna aku, danna, danna. Bayi thoram kutkeran deh, aku. Thoram kutkeran deh, bah. Bermi awak yang mistra magani, bermi awak yang mistra magani. Balagam, eliye di balagam. කරුණු කාරණා කෙසේ වෙතත් මොරටු සමන් කියන චරිතය මදුරා පෙරුම අප්පුහාමිලාගේ කමල්සිරි කාලිංග වංශ නොහොත් මොරටු සමන් මේ කාලයේ වන විට අපරාධ කල්ලි රාශියක් අතර දෝලණය වෙමින් හිටපු පුජ්‍යලයෙක්. ඔහු වරින් වර ඔහුගේ හිතවත් කම්පැ පුජ්‍යලෙන් රාශියක් සමග කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල විශේෂයෙන්ම කැලණිය, කඩුවෙල, මීගමුව, අත්තනගල්ල වගේ ප්‍රදේශවල වරින් වර සිදු කරන ලද කුලී ඝාතන සිද්ධීන් වලට ඔහු සම්බන්ධ වුණා. නමුත් ඔබ දන්නවා අපි මේ ගැන නැවත නැවත පුන පුනා කතා කරනවා. මේ අපරාධ කරුවන්ට ලෝක ධර්මයේ ඉදිරියේ ඔවුන් වර්ධකරුවන් වෙන දවසක් තියෙනවා. ඔවුන් අධිකරණ 100කින් නිදහස් වුණත් ඒ ලෝක ධර්මය තීරණය කරනවා මේ පුද්ගලයා තව දුරටත් මිහිපිට ජීවත් විය යුතුද නැද්ද කියලා එක කුමන ආකාරයකට සිදු වෙනවද දන්නේ නැහැ. සමහර විට ඔහු සම්බන්ධ ඔහුගේ මිතුරෙකු අතින් වෙන්න පුළුවන්.
සමහර විට ඔහුට එරෙහිව යන තවත් අපරාධකරුවෙකු අතින් වෙන්න පුළුවන්. සමහර විට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතින් වෙන්න පුළුවන්. මේ සෑම දිනාගේම ජීවිතය අර තන අග පිපි පිනිබිඳක් වගේ ඉතාමත්ම කෙටි කාලයකදී ගෙවි යනවා. මේ ආනිසංශය මොරටු සම්මන්ටත් පොදු වෙමින් මොරටු සම්මන්ව නාඳුනන කණ්ඩායමක් විසින් ඝාතනය කරනු ලැබුවා. ඒ තමයි මදුරප් පෙරම අප්පහාමිලාගේ කාලිංග ඔබේ වංශනහොත් මොරටු සමන්ගේ අපරාධ චාරිකාවේ අවසානය සටහන් වන්නේ. මේ මේ වාර තොරණ බලන්න කට්ටිය ඉඳීද බා? ඉනේ. ඒ ඒ